අයිබෝන් සුබ උදෑසනක් හරිදේ හරියටම කියන දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස් තල වෙත කොවිඩ් එන්නත ලබා දීම ක්‍රමවේදයකට අනුව අඛණ්ඩව ජනපති අවධාරණය කරයි අඹපේර කැටපෝල ඉරටු පිටරටින් ගෙන්නු යුගය අවසන් කළා දේශීය ආර්ථිකය සමිමත් කරගෙන ඉදිරියට යමු අගමැති ජනතාවකින් ඉල්ලයි වාහන මිලදී ගන්නන්ට සුබ පණිවිඩයක් වාහන සඳහා ලීසින් පහසුකම 80% දක්වා වැඩි කරන්න මහ බැංකුවෙන් දැනුම් දීමක් උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් එන්නත ලබා දීමේදී නිසි ක්‍රමවේදයක් අනුව එය අඛණ්ඩව සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා සෞභාගිය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 12 වන අදියර පැවැත්ුණේ ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල අඩප්පනේ කිව්ලේකඩ මහවිද්‍යාලීය ක්‍රීඩා භූමියේදී වැඩසටහනට සහභාගී වීමට පැමිණෙන අතරතුර ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව ඔවුන් අසලටම පැමිණ විමසා සිටියා इन अनुतुर वै जनाधिपति वर्या गम समग पिलिसंदराक वेडसरहन माला वे दोलसन अधीर लेस केवलेकड महाविद्यालय क्रीडा भूमियट पेमिनिये කොවිඩ් වසංගතයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒකේ තමයි මහන්සියලා අපිට පුළුවන් වුණා දැයින දුරට අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා අපි ගණන්ලා තියෙනවා මිලියනයක් එන්නත් ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා පහුගිය දවස්වල මම දැක්ක ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත प्रकाश मम जनाधिपति वश्यम पत्न पशे अभी नोमिले ओर लबादून पशे वीट रुपया पनाहक साहति मिला लबादून इसलिए मन मतकाय पौगे कालक इसर गोविंट वी वलट मिलगन बेरव वसबील मेरण තිබුණා මොද දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා 50ට හෝ ඊට ඉහළ සමහර තැන්වල මම අහගෙන ආවා ඒගොල්ලෝ 52 53ට කිව්වා මම දැක්ක ලොරි කීපයක් ඇවිල්ලා වී එකව කරනවා හැබැයි හොඳ මිලක් සමහර පැතිවල රුපියල් 60ටත් වී වික්කා ඒ ගොවින්ගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි අපි හුඟක් අපේ ප්‍රතිපත්ති සකස් කළා තියෙන්නේ මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහනේ කවුරුත් නේද ජනාධිපතිවරු එන්නෙත් නැහැ मगे प्रतिपत्ति जनता केंद्रीय आर्थिक परिपालन अतिकरला දැන් හොඳ වී අස්වැන්නක් ගන්නවා බඩිරිඟු අස්වැන්නක් ගන්නවා අපි පිටරටින් ගේන කව්පි ගම්මිරිස් උඳු කහ දැන් කහ වලට හැමතැනම ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා ඊළඟට විශේෂයෙන්ම දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා. දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවන. කින්දා සෞඛ්‍ය සේවයේ සමහර අය වැඩ වර්ජනය කරා. මේ වැරදි අදහස් මතු කරගෙන. වැරදි අදහස් නිසා ඒවා කඩා කප්පල් කරන්න එපා කියලා මං ඉල්ලනවා. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. සෞභාගිය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. රටපුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ කෘෂි ගම්මාන කලාපයට ආරම්භය තිබමින් අග්‍රාමාත්‍යවරයා අඹපැලයක් රෝපණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඉහළ අලුත් වැවට අග්‍රාමාත්‍යවරයා මත්සෙන් මුදා හැරීම සිදු කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදේශවාසීන්ට අඹ, කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන භෝග පැල බෙදා දෙනු ලැබුවා.
මෙබ වැඩසටහනට සමගාමීව අනෙකුත් භෝගවලට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැල ලක්ෂයක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම් කර තිබෙනවා. මම මතකයි මේ ආණ්ඩුවපත් වෙලා නව කැබිනට් මණ්ඩලය දියුණු දීපු වෙලාව. එදා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විශේෂපතියට අයිති නම් කියනකොට සමාව හිනා වුණා. ටික දවසක් යනකම් දයසිරි ජයසිරි කියන බති කැමති. ප්‍රසන්න රණවීර අපතුමාට කියලා මම කියන්නේ. මහා අමාත්‍යවරු මේ නම දැකලා අවාත්‍ය බාරගත් මත අදිම දිකලා. අපි මේ අමාත්‍යයන් සඳුන්වන්නේ උබ්බඩ ඉරු කජු ගම්මිරිස් කුරුදු කරාබු නැටි උලත් ඇතුළු කුඩා වැවිලි බව මහා සංවර්ධන අපනායන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වශයෙන් කියලා. අපි මේ විදිහට බුලත් කජු බඩ ඉරු ආදී වශයෙන් අමාත්‍යංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුළ ලබා දීමේ අරමුණයි. සෞභාග්‍ය දැක්මෙන් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනායන් මූලික කරගෙන ආර්ථික ක්‍රම හඳුන්වා දෙන්න. මේ කරන්න මුලින් උත්සාහ කළේ සීමා වබණ්ඩාර නැග මැතිණිය මට මතක ඇති. ලාබාලත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇටියට මට මතකයි. එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනායනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගා නිලා. මෑතක වන තුරු අපේ රටට කජු අඹ පෙර සියබල පවා පිටරටින් එනවා. ඉදන් කොහොම විතරක් නොවේ කැටබෝලයක් ඉන්නවා කියලා කොතනද ඉරටුත් දෙනවා. එහෙම කළාම මේ රටේ ජනතාව උපංගේ බෝඩින් කාර්යය පවත් පත්නවා කියලා මම විශ්වාස කරනවා. අද රස්සාවෙන් පිටරටේ රැයන්න වෙලා. අපේ කඩේට ගියාම බලන්න පිටරට මේකින් කොහෙද කියලා. මේකින් ශ්‍රී ලංකා නම් මේ කියලා අපෝ කියලා වෙන එකක් වෙනවා. මේ සල්ලි ටික ඇදෙන්නේ පිටරටට. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රම දායකත්වයේ යොදා ගැනීම. අපේ රටේ ආර්ථිකය ස්වම්පෝෂිත කරමින් ඉහළ ආදායම් උපයන ගොවි වසයකින් බිහි කිරීම. 45 වන විපක්ෂ නායක ජංගම සේවය හම්බන්තොට බඳකිරිය ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්ුණා. ආණ්ඩුවට පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා 20 වෙනි සංශෝධනයේ දමලා තිබුණු බලයටත් වැඩිය තවත් බලයක් එකතු කරගත්තාම ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. මම පැහැදිලිවම කියන්න කැමති මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට එක දෙයක් තමුන්නාසලාගෙන් අහන්න තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුනේ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුනේ? ඒ ප්‍රශ්න වලට තමුන්නාසලාම උත්තර සපයා ගන්න. මම තමුන්නාසලාට පොරොන්දු වෙනවා. අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිත්‍ය වශයෙන් නැහැ. අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලය නිත්‍යානුකූලව තිබෙන්නට රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට සමගි ජන බලවේගයේ අපි ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුවේ නීති කැටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුල නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබා දීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයින් සොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දඬුවම් ලබා දෙන්නට කටයුතු කරනවා. කොවිඩ් මෘතදේහ බොහොම දාණයට අවසර ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. සෞඛ්‍ය බලධාරීන් දැන් මම හිතන්නේ තීරණය කරලා තියෙනවා මේ යම් යම් කොන්දේසි මත ඒ බොහොම දාන කටයුතු කරන්න. ඉතින් මේක කවදාකවත් දේශපාලන තීරණයක් වුණේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයක් වුණේ. නමුත් දේශපාලඥයෝ තමයි ඒකට දොස් ඇව්වේ. මිනිසුන්ගේ බය තිබුණේ කොවිඩ් එක නෙමෙයි. අවසාන මරණ මංජකයේ තියෙන සිතුවිල්ලට බය තිබ්බේ. මැරෙන්න බයයි පුජනහන්ද. බලන්න මේ තීන්දුව ගන්න ලෝකෙම පුරණකම් ඉදියාද. ලැජ්ජයි. හරිනම් ඔය භූමිදාන කරන්න ඉන්නලා නොලවිච්ච අය ලක්ෂ 10ක් විතර අනුගාර මන්දියක්වත් ඉල්ල ගන්නවා. සිංහල බෞද්ධයත් එද්දි, කතෝලිකයත් එද්දි, මුස්ලිම් අයත් එද්දි ලක්ෂ 10ක් විතර ඉල්ල ගන්නවා උත්තරම අපරාධය. මරණය වලදාන වේලාවට වලදානකත් ප්‍රශ්නයක් කරනවා භූමිදානය කරනලාට භූමිදානයකත් ප්‍රශ්නයක් කරනවා විපක්ෂයේ తాවකාලික සුවයන් සඳහා දේශපාලනය කරන බවක් පේන මුස්ලිම්ද සිංහලද ක්‍රිස්තියානිද කියන කාරණාව නෙමේ ඕනෑම මරණයක් භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීම සඳහා යම් නීති ක්‍රියා පටිපාටියක් තුල තමයි මේකේ අවසරය දීලා කොවිඩ් 19 වගේ තත්ත්වයක් මුළු ලෝකෙනම් බලපාලා තියෙනවා. අපේ රටටත් දැන් අවුරුදු දෙකක් තිස්සේ බලපාලා තියෙනවා. මේ වෙලාවේ මේ ඔක්කොමලා එකට එකතු වෙන්න එපා. පක්ෂ විපක්ෂ විවිධ මත දරන මේ සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ. මේ සියල්ලක්ම નિયમિત ආකාරයට සැලසුම් කරලා තමයි කටයුතු කරන්නේ. සමහර වෙලාවට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි මේ සමස්තයක් හැටියට ගත්තාම
ඒ ලැබෙන සාර්ථකත්වය පිළිබඳව ඉරිසියා සිතින් කුහක සිතින් කතා කරන්න නරකයි. හොඳ දේ හොඳයි කියන්නේ හරි දේ හරි කියන්නේ වැරදි දේ වැරදි කියන්නේ කොන්දක් තියෙනවා. औषध मिल किसुदु पालने की तुरव इहलगोस अति बव पार्लिमेंट मंत्री राजित सेनोरत्न महता पवसनवा एकोलमदी पेवति माध्यम मुकटेक्वेमीन औषध मिल किसी पालनयाक मम अवसान विनकोट औषध अणु नवेक मिल पालने एक औषध हेत्त गान अभी गेसट कर अवसान गेसट मम अशंकर अदवेन तुरुद्ध कील महालुक जनता रजय देश प्रेमी रजय औषध कर्मांत कर्वंट वासीदायक अंदमी जनतावट दिन सहनय ए औषधवल मिल पालनय ए गेसट पत्रिकाव अद अवसान कल्याण है मे विधि तम अद रोगी सलका देश प्रेमी नामे नमूत अहमति वो हतर दिन किन्नो औषधवल्ट विनम अहमति वर एक औषध विद्या बिलबंद महाचार्य के लिए हेम इंदा अद औषध मिल पालने अक्ने औषध हिंगाई ऐना मुका औषध बिलबंद टाइटल वेडकने वेडे बेलना सेल अन पवा लंका हदन मैं क्रियात्मक कर बिजनेस करने के विधराई मैं अहमति वरु योकोम अद मुल रोहल पद्धति में कड़ागे ने बैठला सौख्य पद्धति कड़ागे ने बैठला ऐतरम मैं कोरोना अब मैं आंडोट आपू आशीर्वाद या मुकद मुल सौख्य पद्धति में हंगे निन्न कोरोना आया थे එතකොට මම අහන කෝවද වෛද්‍ය සංගමය දැන් එදා බාල බෙහෙත් එකුව මං අහන කොයි කොයි බෙහෙත දැන් අයින් කළ දින බාලේ කියලා ඒ අයින් කරු බෙහෙත් අපිට කියලා පෙන්නන්න කොයි එවද කියලා මේ වගේ බොරු කියලා වෛද්‍ය සංහතියටම නිග්‍රහ කරගෙන අද මම කියනවා වෛද්‍ය සංගමයට නීතිඥ සංගමයෙන් ඉගෙන ගන්න කියලා ඉස්සරහට තමුන්ර වෙන්නේ මොකද්ද කියන එක ලියාපදිංචි මෝටර රථ සඳහා 80ක් දක්වා ලීසින් පහසුකම් ලබා දෙන ලෙස මහා බැංකුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා ලියාපදිංචි මෝටර රථ වාහන සඳහා ලබා දෙන ලීසින් පහසුකම් 80% දක්වා ඉහළ නැංවීමට මහා බැංකුව තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි මහා බැංකුව විසින් ඊට අදාළ චක්‍රලේඛයේ මේවර විටත් මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර අවසන්. පසුගිය වසරේ මහා බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව වසරකට වඩා පැරණි වාහන සඳහා 70%ක මූල්‍ය පහසුකම් ලබා දී තිබූ අතර මෙලෙස නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාර පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම වාහනේ වටිනාකමින් 80%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. පසුගිය වසරේ පනවන ලද වාහන ආනයනය පිළිබඳ තහනම තවදුරටත් ක්‍රියාත්මක අතර මේ වන විට වෙළඳපොලේ භාවිත කරන ලද වාහනවල මිල ගණන් පවා 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති තහනම පිළිබඳව පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටියේ රථ වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේ පසු විපරමක් සිදු කරන බවයි. රජයේ මෝටර් වාහන ආනයනයේ සීමා කිරීමේ තීරණයට අනුගත වී කටයුතු කරන ලද වෘත්තිකින් සහ වාහන ආනයන කරුවන් මෙමගින් අසාධාරණයක් සිදු වී ඇති බව රජයේ පිළිගන්නේද? ඔවුන් පත්වී ඇති අපහසුතාවෙන් සඳහා සහනයක් සැලසීමට රජයේ කටයුතු කරන්නේද? මේ වන විට වාහන මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ආනයන තහනම ඉවත් කිරීමට නිශ්චිත හෝ తాවකාලික දිනයක් නොමැති නිසා මෝටර රථ වෙළඳපොළ මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. මෙම තත්ත්වය සමනය කිරීමට ආනයන තහනම ඉවත් කරන ආකාරය පිළිබඳව සැලසුමක් රජයේ සතු වේද? අපි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ රටේ මේ අවුරුදු දෙකකට පමණ ඇති වෙනට වාහන තිබුණා. ඒ නිසා ඒවත් සැලකිල්ලට අරගෙන තමයි අපි මේ තීන්දුව ගත්තේ. මේ විදේශ විනිමය අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ සියලු රටවල් පහේ මුණ දී ඇති බව අපි දන්නවා. මේක අපිට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ මේ අවුරුදු අන්තිම වෙනකොට විතර අපිට ඒක නැවත සැලකලා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වේවි. මෙම ආනයන සීමා తాවකාලික පදනම මත පනව ඇති බැවින් ඉදිරියේදී විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට රජයේ කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවද මා මතක් කර දෙවෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාගයේ දැක්ම වැඩසටහන යටතේ දීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මත්ස්‍ය අභිජනන ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් ගාල්ල දීවර වරාය ආශ්‍රිතව පැවැත්වුණා. මත්ස්‍ය අභිජනනයේ වැඩි කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ දීවර යාත්‍රා මොහොතේ ස්ථාන 192ක තැන්පත් කිරීම මෙවර විට ආරම්භ වී තිබෙනවා. මුහුදේ මත්ස්‍ය ඝනත්වයේ ඉහළ නැංවීම වෙනුවෙන් දීවර සංස්ථාවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. එහි දෙවන අදියර වශයෙන් ගාල්ල දීවර වරාය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.
මෙහි පළමු අධීර මීට පෙර ත්‍රිකුණාමල වරය ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. එම වැඩසටහනේ දෙවන අධීර වශයෙන් ගාල්ල දීවර වරය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා. මෙහිදී භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ දීවර යාත්‍රා මුහුදේ තැන්පත් කිරීම නාරා ආයතනයේද අධීක්ෂණයෙන් යුතුව සිදු වූ අතර සෛර යාත්‍රාවේ ආධාර සහිතව අදාළ බස් රථ සහ දීවර යාත්‍රා තැන්පත් කිරීමේ කටයුතු මෙලෙස සිදු වුණා. පළවෙනි අධීරයේ අපි ස්ථාන 32ක දුම්රිය මැදිරි බස් රථ වගේම භාවිතයෙන් ඉවත් කරන ලද දීවර යාත්‍රා නීති විරෝධී කටයුතු වලට හසු වෙලා වසර ගණනාවක් දීවර වරායන් තුළ ගොඩ ගැහිලා තිබිච්ච දීවර යාත්‍රා ගණනාවක් අපිට ස්ථාන 32ක ස්ථානගත කරන්න පුළුවන්කම ලැබුණා. ගාල්ල දීවර වරාය අද දවසේ අපි දෙවැනි අධීර හැටියට ආරම්භ කරනවා. නාවික හමුදා කිමිදුම් මන්සේ නිලධාරීන් තමයි ස්ථානගත කිරීමේ කටයුත්තේදී ප්‍රමුඛත්වයක් ලබා දීලා කටයුතු කරන්නේ. දීවර දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘති හඳුනා ගැනීමේ කටයුත්තේ වගේම අවශ්‍ය පහසුකම් සැපයීම සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ කටයුතු කළා තියෙනවා. දීවර වරාය නීතිගත සංස්ථාවේ අපේම සයුර නෞකාව භාවිතා කරලා තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. නාර ආයතනය අධ්‍යානුකූලව මේ ස්ථානගත කළ යුතු ප්‍රදේශ පිළිබඳව පරීක්ෂණයක් කරලා ස්ථාන 192ක් හඳුනගෙන තියෙනවා. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මෙම ස්ථානගත කිරීමෙන් පසුව සතියක් දෙකක් යන විට ඒ ප්‍රදේශයේ මත්ස්‍ය ගහන ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දීවර කර්මාන්තේ පමණක්නේ සංචාර කර්මාන්තේටත් මේක යම්කිසි ආකර්ෂණයක් ගෙන දෙන වැඩපිළික් හැටියට කිමිදුම් කරුවන්ට නෝදාංශයක් හැටියට සංචාර කර්මාන්තේ එකතුන පිරිස්වලටත් ඒ නැරඹීමේ අවස්ථාව උදා වෙන ආකාරයට ස්ථාන කීපිකුත් අපි අඳුරගෙන තියෙනවා. ගාල්ල මිදිගම මිරිස්ස නිල්වැල්ල වගේ ස්ථානවල ජිනීවා මානව හිමිකම් කොමිසම මෙරටට චෝදනා එල්ල කර ඇති ප්‍රධාන හේතුව වත්මන් ආණ්ඩුව විසින් දැනගත යුතු බව පූජ්‍ය බෙංගබුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෙඩක් හැදුනහම ලෙඩට හේතුව හොයලා ප්‍රතිකාර කරන්න නැතුව ඒ ලෙඩ සනීප කරගන්න බෑ. අපට ලෙඩක් දාන මානව හිමිකම් කවුන්සිලයේ ඒ ලෙඩ ඇතුනේ කොහොමද කියන එකත් අපි අවධාරණය කරන්න ඕන. විශේෂයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඒක දැනගන්න ඕන. එහිදී කර්ම කීපයක්. එකක් තමයි මේ රටේ යුද්ධයක් තිබුණයි කියලා අපේ පත්තරවල මාධ්‍යවල පළවීම හා රජයේ වුණත් රජයේ වගකීම් වුණත් යුද්ධය යුද්ධය කියලා එහෙම සඳහන් කිරීම. ඒ නිසා තමයි යුද අපරාධ සිදු වුණායි කියලා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර මුල් කරගෙන ක්‍රියාත්මක වෙච්ච දෙමළ බෙදුම්වාදී කැරැල්ල, රාජ්‍ය විරෝධී කැරැල්ල, ජනතා විරෝධී කැරැල්ල මර්ධනය කිරීමට තමයි ආරක්ෂක හමුදා යෙදුවේ. ඒක යුද්ධයක් කියලා එහෙම හඳුන්වීම වැරදි. යුද්ධය කියලා කිව්ව හැටියෙම රටවල් දෙකක් අතර පවතින අරගලයක් තමයි අදහස් වෙන්නේ. එහෙම එකක් නැහැ. දැන් රජයෙන් කරන ප්‍රකාශ බඩ ඔතනකවත් මේ දෙමළ බෙදුම් වාදීන්ගේ මතවාද වලට එරෙහිව එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඇයි බයද? රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. රුපියල් කෝටි 1000කට අධික හෙරොයින් සහ රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමක් සහිත අයිස් මාත්‍රුවේ තොගයක් විශේෂ කාර්ය බලකා කඳුරේ සෙබළුන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙහිවල හා රාගම යන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් මෙහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කොට්ටාව ගලවිලපුර ආශිරිමාවතේ කොලි පදනම් මත ලබාගත් නිවසක සිට මහා පරිමාණයෙන් කේරළ ගංජා සහ අයිස් මාත්‍රුව වෙදහැරි ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 20ක් පමණ සහ ලක්ෂ 3කට අධික අයිස් ග්‍රෑම් 50ක් නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් සිය බහරට ගත්තා. එමෙන්ම වයස අවුරුදු 24ක සහ 34ක අම්පාර සහ තිස්සු මහරාමයන් ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවටගත් බවයි නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශය සඳහන් කළේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එරවුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී කේරළ ගංජා සහ හෙරොයින් තොගයක් මෙන්ම මෝටර රථයක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. වාදුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. දකුණු කලුතර පොලිසිය නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැළඳුණු සුනකේකුට එල්ල කළ වෙඩි පහරකින් ඒ අසල සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී තුවාල සිදු වුණා. උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් සුනකයාම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වී ඇති අතර එල්ල කරන ලද වෙඩි පහරින් තුවාල ලැබූ 60 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කලුතර දිස්ත්‍රික් රෝහල වෙතයි ඇතුළත් කර තිබෙන්නේ. මන්නාරම සෞත්පාර ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපයේ වෙත ගොඩගසා තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි දීවරින් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා.
කලවකැලි ව්‍යාපාරිකයෙකු විසින් දුම්වැටියක් ලබා නොදීමට උරණ වූ කර්ණවෑමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුලින්. අප යලිත මුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.